අදාපි කතා කරන්න යන්නේ ගිය කෙනෙක් ආපසු පණ පිටින් නොයන නිර්වත් කාන්තාවන් මිනිමස් කන ලෝකේ භයානකම ස්ථාන කිහිපයක් ගැන. ලෝකේ ගල් යුගයේ කුමන ආකාරයකින් තිබෙන්නට ඇතිද යොට බලන්න ආසයිද? අපිට මේ සඳහා කිසිම චිත්‍රපටයක්වත් නිර්දේශ කරන්නට බෑ. ඒකට හේතුව තමයි ගල් යුගය සම්බන්ධ චිත්‍රපටි තිබ්බත් ඒවා තාත්තික නැහැ. මොකද ගල් යුගයේදී මිනිසින් හිටියේ නිර්වතින්. ඒවා චිත්‍රපටිවල පෙන්වන්නේ නැහැ. ඒ වගේම අතීතයට කාලතරණය කරන්නත් බෑ. ඒ වුණාට ගල් යුගය වඩ සියසීම බලා ගන්න පුළුවන් ඒ ඉන්දියන් සාගරයේ බෙංගාල බුක්ක ආශ්‍රිතව ඇති සෙන්ටිනල් දූපතට ගියොත්. හැබැයි ඔය දූපතට යනවා නම් ජීවිතයේ තියෙන ආශාව නැති කරගෙන යන්න. ඇත්තටම මෙම දූපත පිහිටලා තියෙන්නේ ලංකාව ආසන්නයේම කියලා කිව්වොත් ඒකේ කිසිම වරදක් නැහැ. වැරදිලාවත් නාවික කණ්ඩායමක් මේ දූපතට ගොඩ බැස්සොත් ඉතින් ඒ එයාලගේ අවසානය තමයි. ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්කේ මේ දූපත පිහිටලා තියෙනවා. ලංකාව ළඟ තිබ්බත් මේ දූපත අයිති වෙන්නේ ඉන්දියාවට. ඇත්තටම මේ දූපත අහසේ ඉඳලා බැලුවම පේන්නේ ගස්කොළන් වලින් පිරුණු ලස්සන දූපතක්. පිටින් ලස්සන වුණාට මිනිමරු ගෝත්‍රිකයන් ජීවත් වෙන නිසා ඇතුළතින් නම් මේ දූපත ගොඩක් භයානකයි. ඔයා දූපතේ පිටලස්සනට රැවටිලා දූපතේ සිරිනරඹන්න ගියොත් ඔයාට ඔයාගේ මරණය වුණත් වෙන්න පුළුවන්. ඉතින් මේ දූපතේ ඉන්න ගෝත්‍රිකයන්ට ලෝකයේ අනෙක් රටවල් සමග කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒක නිසා නවීන ලෝකයේ කිසිම දියුණුවක් මොවුන්ට ලැබිලා නැහැ. මොවුන් නිර්වත්ව වනචාරී ලෙස ජීවත් වෙනවා. දූපතේ ගස්කොළන් වලින්ම සාදා ගන්නා දුනුයි තල හෙලි වලින් සතෙක් දඩයම් කරලා ගහක තියෙන කොළයක් ගෙඩියක් කාලා ජීවත් වෙන මෙම ගෝත්‍රිකයන් ඉතා සරලව තමගේ ජීවිතය ගෙවා දමනවා. ජෝන් ඇලන් කියන්නේ මේ දූපත ගැන පොත්පත් වලින් කුඩා කාලයේ ඉඳලම අධ්‍යයනය කර තිබූ තරුණයෙක්. ඉතින් ඔහුට ලොකු ආශාවක් තිබ්බා මේ දූපතේ වෙසෙන ගෝත්‍රිකයන් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ජෝන් ඇලන්ගේ අදහස වෙලා තිබ්බේ මේ ගෝත්‍රිකයන් ඇසුරු කරලා ඔවුන්ගේ භාෂාව ඉගෙන ගන්න. නමුත් ජෝන් ඇලන් එම දූපතට ගියාමයි අද වෙනතුරුත් කිසිම ආරංචියක් නැහැ. බොහෝ අය පවසන්නේ ගෝත්‍රිකයන්ගේ ඊතල පහරවල් හමුවේ ජෝන් ඇලන් මිය යන්නට ඇති බවයි. මීට වාර කිහිපයකට කලිනුත් විවිධ පුද්ගල කණ්ඩායම් මෙම ගෝත්‍රික කණ්ඩායම් සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට උත්සාහ කරත් ඒවා අසාර්ථක වෙලා තියෙනවා. 2004 සුනාමි අතරතුරේදී මේ දූපතේ නිරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා හෙලිකොප්ටරයක් අහසින් ගිහින් තියෙනවා. කොහොමාරි හෙලිකොප්ටරයක් කවදාවත් දැකලා තිබෙන්නේ නැති ගෝත්‍රිකයන්ට මේ අරුම පුදුම දෙයක් වුණා. ඔවුන් දුවන් ඇවිල්ලා මෙම හෙලිකොප්ටරයට දුනු ඊතල වලින් විදලා තියෙනවා. හෙලිකොප්ටරයේ සිටි අය මේ ඡායාරූපගත කරලා තිබුණු අතර ඒ මාධ්‍ය මගින් ලෝකය පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත් වුණා. ඉතින් ඔයාට අපගේ ලෝකයේ ගල් යුගය බලා ගන්න කැමති නම් ඔයාට කාලතරණය කරන්න ඕනේ නැහැ. ඔයා මේ දූපතට ගියා නම් ලෝකයේ ගල් යුගය ඔයාට සියසීම බලා ගන්න පුළුවන්. කොමාරි මෙහි ඇති භයානකකම නිසා ඉන්දියා රජය විසින් මෙම කලාපයේ තහනම් කලාපයක් කරලා තියෙනවා. මෙම ගෝත්‍රිකයන් බොහෝ විට ඉන්නේ නිර්වතින්. හෝ අඩ නිර්වතින්. ඉතින් ඔයාට මේ දූපතට ළඟා වුණොත් නිර්වතින් සිටින ගැහැණු හා පිරිමි ගෝත්‍රිකයන් බලා ගන්න පුළුවන්. අනෙක් දූපත නම් බ්‍රසීලයේ ආසන්නයේ පිහිටා ඇති සර්ප දූපතයි. මෙම දූපතේ කිසිම මිනිසෙකු ජීවත් වෙන්නේ නැහැ. ඊට හේතුව ඔබ අඩිය තබන සෑම ස්ථානයකම විශාල ප්‍රමාණයෙන් සර්පයන් ජීවත් වීමයි. මේ දූපතට පිවිසුණු අයට උනේ ඉතාමත් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්න. එම නිසා බ්‍රසීල් රජය විසින් මෙම දූපතට ඇතුළු වෙන්න අවසර දීලා තියෙන්නේ මෙම දූපත පිළිබඳ පරීක්ෂණ පවත්වන විද්‍යාඥයින්ට පමණයි. ලෝකයේ සිටින භයානකම සර්පයා වන ගෝල්ඩන් ලාන්ස් හෙඩ් කියන සර්පයා ජීවත් වෙන්නේ මෙහි. මීටර් ගණනක් ඉහළින් පියාඹන පක්ෂීන්ව උඩපැන අල්ලා ගැනීමට මෙම සර්පයාට හැකියාව තියෙනවා. ඒ වගේම මෙම සර්පයන් ලෝකෙන් බඳවීමට ළඟ සත්ත්ව විශේෂයක්. ලෝකයේ නගින්න අමාරුම කන්ද මොකද්ද කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකද්ද? ගොඩක් අය කියන්නේ එවරස්ට් කන්ද කියලා. නමුත් ඒ උත්තරේ වැරදි. එවරස්ට් කන්ද ලෝකයේ උසම කන්ද වුණාට භයානකම කන්ද නෙවෙයි. ලෝකයේ භයානකම කන්ද කියලා සැලකෙන්නේ ඇමරිකාවේ තියෙන වොෂින්ටන් කන්ද. මෙම කන්ද නගින්න උත්සාහ කරන බොහෝ දෙනෙක් මරණයට වගේම තුවාලවලට ලක් වෙනවා. ඒකට හේතුව තමයි මේ කන්ද හරහා වරින් වර හමා යන අධික සුළඟ. කිලෝ ගාණක් බර පුද්ගලයෙක් අඩි ගාණක් ඈතට විසිවන සුළං පහරක් මෙම ස්ථානයේ තිබෙනවා. ඒ වගේම සුළඟේ ගසාගෙන එන නොයෙක් ද්‍රව්‍යයන් කඳු නගින්නන්ගේ ශරීරයේ වැදෙන්න පුළුවන්. ඒ නිසා මරණ අනුපාතය වැඩිම කන්ද ලෙස සැලකෙන්නේ වොෂින්ටන් කන්ද. එම නිසා එවරස්ට් කන්ද තරණය කළ පුද්ගලයින් පවා මෙම කන්ද තරණය කිරීමට යම්කිසි චකිතයක් දක්වනවා. ඉන්දුනීසියාවේ තියෙන සිගමන් ගිනි කන්ද කියන්නේත් ලෝකයේ තියෙන භයානකම ස්ථානයක්. මොකද මේ සිගමන් ගිනි කන්ද කොයි වෙලේ පුපුරලා යයිද කියන්නේ බෑ. ඒ නිසා අවට ජනතාව නිරතුරුවම අවධානයෙන් ඉන්නේ.
ගිනිකන්ද සක්‍රිය වෙන්න ගත්තොත් ඔවුන්ට මේ ස්ථානයෙන් පිටවීමට ලැබෙන්නේ පැයකටත් වඩා අඩු කාලයක් බව වාර්තා වෙනවා. මාෂල් දිවයින අසල තිබෙන බිකිනි දූපත ලෝකයේ තිබෙන භයානකම ස්ථානයක් ලෙස සැලකෙනවා. ඔබ මේ දූපත් වලට පිවිසුනොත් ඔයාට දුනු ඊතල වලින් විදින ගෝත්‍රිකයන් නැති වේවි. ඒ වගේම විෂගුරු සර්පයන්ද නැති වේවි. එත් මේ ස්ථානයට ගිහිල්ලා මිනිත්තු ගානක් හිටියොත් ඔබ මාරාන්තික ආබාධ වලට ලක් වේවි. ඒ මේ ස්ථානයේ තිබෙන අධික විකිරණශීලීතාවය නිසා. අනෙක් එක නම් ලෝකයේ ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයයි. ඇත්තනම් මේ තරම් ගැඹුරකට සාමාන්‍ය මිනිසෙකුට පිහිනා යන්නට පුළුවන්ද? කිසිසේත්ම බැහැ. ඒකට හේතුව තමයි යටට යන්න යන්න ආලෝකය අඩුවීම හා පීඩනය වැඩිවීම. එම නිසා ගොඩක් අය හිතන් හිටියේ මෙම ස්ථානයේ පතුලේ කිසිම ජීවියෙක් ජීවත් නොවන බවයි. ඒත් හැමෝම මවිතයට පත් කරමින් මෙතරම් ගැඹුර ජීවත් විය හැකි ජීවීන් ගැන සාක්ෂි හමු වුණා. ඉන් එක් වර්ගයක් තමයි ෂොම්බි පණුවන්. විද්‍යාඥයන් මුලින්ම හිතුවේ මේ ශාක වර්ගයක් කියලා. මොකද මේ පණුවන් ඉන්නේ නිකන් ශාක විශේෂයක් වගේ. පසුව තමයි මොවුන් ජීවි කොට්ටාශයක් විදියට අඳුනාගත්තේ. සාමාන්‍ය සත්ත්ව ලෝකයේ තිබෙන සත්ත්ව නීතීන් මේ පණුවන්ට අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍ය සත්ත්ව ලෝකයේ පිරිමි සතුන්ට ගැහණු සතුන්ගේ අන්තඃපුරයක් තිබ්බට මෙව සත්ත්ව විශේෂයේදී ගැහණු සතාට තමයි පිරිමි අන්තඃපුරයක් ඉන්නේ. සාමාන්‍ය සත්ත්ව ලෝකයේදී පිරිමි සතා ගැහණු සතාට වඩා විශාල වුණාට මෙව සත්ත්ව විශේෂයේ සැලකුවාම පිරිමි සතාට වඩා ගැහණු සතා විශාල ප්‍රමාණයක් විශාල වෙනවා. අඟල් 5ක් පමණ දිග ගැහණු පණුවා බැලූ බැල්මට පෙනෙන්නේ රෝම සහිත පණුවෙක් විදිහට. ඒත් ඒ පිහිටා තිබෙන්නේ රෝම නෙවෙයි. ඒ ඉන්නේ පිරිමි සතුන්. ගැහණු සතා පිටකරන ඩිම්බ අල්ලාගෙන සංසේචනය කිරීම තමයි මේ පිරිමි සතා කරන්නේ. ඒ නිසා මේ සත්ත්ව විශේෂයේ පිරිමි සත්වයන්ට අනෙක් සතුන්ට වගේ වගකීමක් නැහැ. එම නිසා ඔවුන්ට තිබෙන්නේ ලිංගික කටයුත්ත පමණයි. ගැහණු පණුවා පිරිමි සත්වයන්ටද ගැළපෙන පරිදි ආහාරගෙන ජීවත් වෙනවා. ඉතින් ඔබ මේ මුහුදු පතුලට වැටුනොත් මුලින්ම ඔබ වෙත ළඟා වෙන්නේ මෙම ෂොම්බි පණුවන්. කෑම නැති නිසා නිද්‍රාශීලීව ඉන්න මේ පණුවන් ඔබගේ මස්වල එල්ලී නැවත සක්‍රීයතාවයට පත් වෙනවා. ගැහණු සතුන්ගේ ඇති ප්‍රබල ආම්ලවලට ඔබගේ ඇටකටු උනත් සිදුරු කරලා දාන්න පුළුවන්. එම පණුවන්ට හසුුනේ නැතත් මරියානා ආගාධයේ ජීවත් වන ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වන භයානක මෝරුන් විශේෂයකට ආහාර වන්නට ඔබට සිදු වෙනවා. ඉතින් මරියානා ආගාධය කියලා කියන්නේ මෙන්න මේ වගේ භයානක ජීවීන් ජීවත් වන ප්‍රදේශයක්. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්න.